SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. वाली कैमरा वाली कैमरा वाली वाला पाटे खादीना खेले पुच्छ पाटा रखेना वारा माले मामीनी मादियो वारा माले मामी मामी इसुरु लियनगे सीएट असुहायक प्रतिशतयक वार्ता करनवा इसुरु इसुरु नितरम कियन हीनेट ओन्न कोलपाटिन पाट लबिला तियनो पाट करन्न पटंगन्न पुलुवन
හැබැයි මං හිතන්නේ ඉසුරුගේ හීනේ මුලින්ම පාට කරන්නේ ආදරණීය අම්මනේ. ඔයයි සාරංගයි අද විශේෂ දවසක් මේ ඉන්නේ මගේ දෙවියෝ වගේ විනිශ්චයපරු තුන් දෙනෙක් ගොඩාක් ස්තුතියි මගේ හීනේ පාට කරන්න උදව් කරාට. අද මගේ තාත්තගේ උපන්දිනේ මට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග මගේ දෙයියා මගේ වීරයා මම ඒක දුන්නා ගොඩාක් පිං මගේ අහිංසක හීනෙට පාට කරන්න මේ හදපු පාරෙන් මේ විනිශ්චය මණ්ඩලේ දීපු ඒ ශක්තියෙන් මම මගේ ජන සංගීතය අරගෙන මේ විනිශ්චය මණ්ඩලේ හයියත් එක්ක ඉස්සරහටම යනවා සාරංගයි. ආ හිත හයිය හිත හොඳ පුතුන්ට හැමතිස්සම විශ්වේනුත් ඒ වගේ අවස්ථා දෙනවා හරිම විරල අවස්ථාවක් නේ අපි දැනගෙන හිටියෙත් නෑ. අද ආදරණීය තාත්තගේ උපන්දිනය කියලා. ඉතින් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන ගමම්ම මීට වඩා තෑග්ගක් කොහෙද ඉතින් තව දෙන්න. ශිහාන් මොකද හිතන්නේ අද අපේ ආරම්භම ගැන? හරිය ශක්තිමත් සාරංග. මොකද හේතුව මං හිතන්නේ හරි වැරක් දරලා මහන්සියෙන් හදපු පුතෙක්නේ. අපේ සාම්ප්‍රදායික නර්තන ශිල්පියෙක් වෙනවා කියන්නේ වෙස් බඳිනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. එතකොට ඒකේ ඇතුලේ ලොකු ශක්තියක් තියෙනවා. හරියට ඉසුරුගේ අම්මා දොදොල් පත ගන්නවා වගේ. හා ඒකේ පදමේ ඉන්නේ නැහැ නේ. ඒක ඇඟේ වීරිය හයිය තිබුණ නැත්තම්. අවුරුදු ගානක්. එතකොට අපි රහ විඳිනවා. අද ඉසුරුගේ ගීතේ රහ විඳ වගේ. සහ ඒ ගින්දරත් එක්ක කොයිතරම් ගින්නක් උල්ලට ඇද්ද නේද? ඒක තමයි කාලයක්. එතකොට ඒ ශක්තිය ඉසුරු පේනවා. ඒ පොඩි කාලේ ඉඳන් අම්මගෙන් ලැබිච්ච දේ, ඒ ලේවලින් ලැබිච්ච දේ සහ ඔයා ඉගෙන ගත්ත දේ. නර්තනයෙන් පවා ඒ විනය ලාංකීය ඒ පාරම්පරික නර්තනයෙන් ඔයා ඉගෙන ගත්ත විනය සහ පාලනය දැක්කා ජන සංගීතයට කොහොමද ඔක යොදාගත්තේ කියන එක. එතකොට තව මේක කළමනාකරණය කරගෙන ඉදිරියට යන එක තමයි ඔයාට තියෙන ඊළඟ අඩිය. ඔයා ඉතාම හොඳින් මේ විනාඩි තුන පාවිච්චි කරා කියලා තමයි මට හිතෙන්නේ. ඇත්තටම සතුටු වෙනවා අපේ ක්ෂේත්‍රයට මේ වගේ හොඳ වපසරියක් තියෙන හැම දේ ගැනම දැක්මක් තියෙන තරුණ පරම්පරාවක් මේ කලාව ඇතුලේ රජ වෙනවා නම් ඒක ලොකු පිනක්. සුභපතනවා. ඔයාගේ හීනේ පාට කරන්න තනි වර්ණකින් නෙමෙයි තියෙන පාට ඔක්කොම එකතු වෙලා මේ හීනේ වර්ණවත් වෙන්න කියලා. God bless you. Good luck. නිරෝෂා. ඉසුරු මං හිතන්නේ ඔබ විවිධ වර්ණයන්ගෙන් යුතු කලාකරුවෙක් බවට පත් වෙලා ඉන්න දරුවෙක්. ඔබට නර්තනය, ගායනය, කවි ගායනය විවිධ වූ දේවල් ඔබගේ තුළ ඉතාම ලස්සනට දක්ෂතා පරිපූර්ණව ගැබ් වෙලා තියෙනවන්ට තමයි මට කියන්න තියෙන ඉසුරු. අද වුණත් ඔබ සාම්ප්‍රදායික නර්තන කලාවෙන් වේදිකාව යම්කිසි දෙයක් ජයගත්තාට ජීවිතේ ඔබ අද ඔබගේ ගායනය තුළින් ඔබ නිරූපණය කරන දේ ඇතුළේ ජන සංගීතයේ වුණාට ජන ගායනයක් වුණාට ඔබ සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලෙක් බවට පත් වෙලා තමයි එතන. ඒ කියන්නේ ඔබ විසින් ඔබව නිර්මාණය කරගෙන තියෙනවා වෙනස් විදිහකට සමාජගත කරන්න. මම හිතන ඒක හරියම ලස්සන සහ ඒක ඇත්තටම බුද්ධිමත් තීරණයක් කියලා මම හිතනවා ඉසුරු. මොකද අපි එක තැනකට කොටු වෙලා නැතුව අපේ දේ අරගෙන අපි වෙන විදිහකට ප්‍රතිනිර්මාණ කියන ජනගත කරනවා කියන එක. මොකද මේ પરම්පරාවත් එක්ක අපි එහෙම ගියේ නැත්නම් අපිට යන්නත් බෑ. ඒක හොඳින් තේරුම් ගත්තු කෙනෙක් හැටියට මම දකිනවා, මේ තරඟකරුවෙක් හැටියට මම දකිනවා ඉසුරු. තාම ඔබගේ අවස්ථාව මම දන්නේ නැහැ. නමුත් මම හිතනවා ඔබට ඉදිරියට යන්න වාසනාව ලැබෙන්න කියලා. අමල් මෑතකදී ඉඳලා අමල්ගෙන් කොළසලකුණක් ගන්න එකත් අභියෝගයක් වෙලානේ තියෙන්නේ. අද ඔය හිනාව දකින්න එකත් ඇත්තටම මම හිතන්නේ තරගකරුවන්ටත් හරි හිතට සැහැල්ලුවක්. ඔව් සරංග ඇත්තටම අද දවසේ පටන් ගන්නම ඉතාමත් ශක්තිමන්ත ලෙස ඉසුරු ගෙනල්ලා දුන්නා අපිට. ඉතින් දැන් ශානුත් නිරෝෂත් දෙන්නම උගත් දේවල් කිව්වා. ඉතින් ඔහුගේ ජීවිතය හොයාගෙන තින්නේ. ඒ හොයාගෙන ඉන්න එකේදී ඔහුට තවත් යන්න ගමන තියෙන හින්දා තමයි මේ අද දවසේ මේ හිරු ශ්‍රාවේදිකාව තෝරගෙන තින්නේ. මොකද ඔහු දන්නවා මෙතනින් ජීවිතේ තව තැනකට යන්න පුළුවන් තැනක් මේ වේදිකාව. ඉතින් ඒ වගේම ඉතින් හීනේ පාට කරගන්න ඕනෙ හින්දා මෙතනට ආවා. ඉතින් ඔලෝ කල්පනා කරලා රතු පාට කලිසමක් ඇඳගෙන ඇවිල්ලා තිනවා. නැත්තම් රතු පාට අඩු වෙනවනේ. ඒකින්ද කොළ පාට මම හම්බුණා තුන් දෙනාගෙන්. ගීතරහයි ගීතය ඇත්තටම රසයි ඇත්තටම රසයි. ඒකින් ඉඳන් මේ කොළ දෙන්න මේ සාරංග නැත්තම් එහෙම දෙන්නේ නැහැ.
इसरु